ඒකේ රාජ්‍ය ආදායම අඩු වීම ගැන අපි මොරාණ්ඩ දීලා කතා කරනවා. හැබැයි මහා පරිමාණ සමාගම් තම පිරිවැටුම සංගවීම ගැන දිගින් දිගටම අපි තොරතුරු ඉදිරිපත් කරනවා. හැබැයි ඒ සමාගම් වල ඔඩිට් රිපෝට් හදන්න කවුද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරී. එම නැත්නම් ඒගොල්ලෝ හොරගම් කරන එක වංචා කරන එක හදලා දෙන්න කවුද? ලංකාවේ මහා පරිමාණ බදු උපදේශක සමාගම්. ඒක නිසා අපි කනගාටු වෙනුණා කියන්න ඕන මේ රට පිරියෙන්න වැඩ කරන්නේ අපේ ඒ දේශපාලඥයා වගේම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය. ඒ වගේම එකතු කළ අගය මත වැඩබදු අඩු වීම ගැන, ඒ වගේම ගොඩක් වෙලාවට මේ බදු අඩුවීමට අමතරව සමාගම් ලියාපදිංචිය පවතින දුර්වලතා මම අඳුරගත්තා. අද වෙනකොට ලියාපදිංචි සමාගම් 1,05,000කින් බදු ගෙවන්නේ 66,721 2020 වර්ෂයේ තොරතුරු අනුව. ඒ වගේම තමයි මම අවස්ථා කීපයකදීම යෝජනා කරා එක මාසයක් ඇතුළත මේ සියලුම දැනට තියෙන ව්‍යාපාර අවලංගු කරලා අලුත් ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට අර QR ක්‍රමය ඉතා සාර්ථකව දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ නැවත වරක් මේ සමාගම් ලියාපදිංචි කරාම අපිට හොයා ගන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සීමිත සමාගම්, පුද්ගලික සමාගම් කොච්චර රටේ තියෙනවද කියලා. මොකද බොහෝ සමාගම් අද බොහොම අක්‍රීය නිද්‍රාශීලීව හිටියට තමන්ගේ වැඩ කටයුතු කරාට බදු ගෙවන එක, ඒ වගේම රටට ආදායම් ගෙවන එක වංචා සහගතව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අද අපිට සේවා සපයන බොහෝ වෘත්තිකයෝ තමන් උපයන ධනයෙන් යම්කිසි ප්‍රමාණයක් සාධාරණ ප්‍රමාණයකට බදු ගෙවීමක් කරන්නේ නැහැ.